2017 ගාන බලන්න. ඒක චුට්ටක් වෙනස්ම ජාතියේ ගානක්. ඒ කියන්නේ මොකද අපි මීට කලින් ඒවා ටිකක් ඇදුවේ නැහැ. මේ මේක චුට්ටක් සිංහල කියෝලා ඒක ඇදාලව දීලා තියෙන දත්ත ටිකේ අපි පුරව ගන්න ඕනේ. පුරවගෙන තමයි මෙතන ඉහළ වැඩේ යන්න ඕනේ. ඒක චුට්ටක් සිංහල පුළුවන් වෙන්න ඕනේ කියලා තියෙන දේ තේරුම් ගන්න. හරි? කියලා තියෙන දේ තේරුම් ගැනීමේ හැකියාවක් තිබිය යුතුයි. නැතුව නම් චුට්ටක් ගාන හදන්න අමාරු. බලන්න මම වටපස්තර ඉස්සනා මෙතන ඉන්නා. ඒගොල්ලෝ වටපස්තරයක් දීලා තියෙනවා. හරි වට ප්‍රස්තාරයක් දීලා තියෙනවා වට ප්‍රස්තාරි මම දීලා මේගොල්ලෝ සංගීතලු මේගොල්ලෝ චිත්‍රලු මේගොල්ලෝ නැටුම්ලු හරි එක්කෙනෙක්ගත් කෝණ දීලා නැහැ හරිද එක්කෙනෙක්ගත් කෝණ දීලා නැහැ කෝණ වලට දාලා ඉස්තෙන් තමයි දීලා තියෙන්නේ හරිද මේ ගානේ තියෙන විශේෂත්වය තමයි 2017 ගානේ තියෙන විශේෂත්වය තමයි ගාන කියෝලා වීජීය අකුරු වලින් අපි මේවා කෝණ එකතු කෝණ යොදා ගන්න ඕනේ මතකද අපි ගණන් හදුවා මෙහෙම වෘත්තයක් අරගෙන ඔක කැලි හතරකට පහකට බෙදලා මෙතනත් x මෙතන 3x මෙතන x මෙතන 120යි ඔහොම දාලා අපි ගණන් හදුවේ x හැදුවේ අන්න ඒ විදිහේ ගණන් ටයිප් එකක් තමයි මෙතන කියන්නේ හරි හැබැයි අපිට මේගොල්ලෝ x x මෙතන 3x මේ වගේ කෝණ දීලා නැහැ අපි කෝණ යොදා ගන්නවා ගාන කියවලා ඕකයි මේ ගානේ තියෙන විශේෂත්වය හරි මෙන්න කිසිදු විශේෂත්වයක් නැහැ හරි නැත්තම් සාමාන්‍ය පරිදි හදාගෙන යන්න පුළුවන් හරි ගාන කියවන්න එතරා පාසලක හය ශ්‍රේණියේ සෑම සිසුවෙකුම సౌందర్య විෂය සඳහා චිත්‍ර නැටුම් හා සංගීතන විෂයන් තුනෙන් එක් විෂයක් පමණක් තෝරාගත යුතු විය. ඒ කියන්නේ ඉන්නවා හයේ සෙක්ෂන් එකේ ළමයි සංඛ්‍යාව. ඒ ළමයි සංඛ්‍යාව අනිවාර්යෙන් මේකෙන් තුනෙන් එකක් තෝරගන්න ඕනෙමයි. එක්කෙනෙක්ට තෝරගන්න පුළුවන් එකයි. සිසුන් මෙම විෂයන් තෝරාගත් ආකාරය පහත දැක්වේ. නැටුම් තෝරාගත් සිසුන් ගණන චිත්‍ර තෝරාගත් සිසුන් ගණන මෙන් තුන් ගුණයකි. එතකොට නැටුම් තෝරගත්තයි කියන පිරිස චිත්‍ර තෝරගත්තා වගේ තුන් ගුණයක්. උදාහරණයක් වශයෙන් මේගොල්ලෝ 5යි නම් මේගොල්ලෝ 15යි. තුනෙන් වැඩි වෙලා. මේගොල්ලෝ 2යි නම් මේගොල්ලෝ 8යි. නෑ 6යි. තුනෙන් වැඩි වෙලා. මේගොල්ලෝ 10යි නම් මේගොල්ලෝ 30යි. කියන දේ පැහැදිලිද? චිත්‍ර තෝරගත්ත පිරිස x කියලා ගත්තොත් එහෙනම් නැටුම් තෝරගත්ත කණ්ඩායම කොච්චරක් වෙන්න ඕනේ 3x වෙන්න ඕනේ. ඇයි 3x උනේ? අපිට ගානේ දීලා තියනවානේ. ආ චිත්‍ර කරන කට්ටිය වගේ තුන් ගුණයක් ලෝ නැටුම් කරන කට්ටිය. හරි එහෙනම් මම චිත්‍ර කරන කොට්ටාසේ කෝණය x කියලා ගන්නවා. මේගොල්ලෝගේ කෝණය 3x කියලා ගන්නවා. පැහැදිලිද? ඉතින් අපිට ගාණේ දීලා තියෙන සිසුන් ගණනේ. එහෙනම් අපි ඒක කෝණ වලට ගාව ගත්තේ ඇයි? මං ගිය සතියේ කිව්වා වට ප්‍රස්තාර ගණනක සිසුන් ගණන නියෝජනය කරනවා මොකෙන්ද? කෝණ ගාණේ. වැඩිම සිසුන් ගණනක් කැමති එකට ලොකු කෝණයක් තියනවා කිව්වා. පොඩ්ඩක් කැමති සිසුන් සංඛ්‍යාවක් ඉන්න එකට කෝණේ කුඩයි කිව්වා. එහෙනම් අපිට දීලා තියෙන සිසුන් ගණනක සලකලා කෝණය නිර්ණය කරගන්න පුළුවන්. හරි අපිට ඒ අයිතිය තියෙනවා. හරි අපි හැම වෙලෙම ගත්තේ මොකද්ද ගොඩක් ළමයි කැමති නම් ඒකට එනවා ලොකු කෝණයක් ළමයි පොඩ්ඩයි නම් කැමති ඒකට එන්නේ පොඩි කෝණයක් එහෙනම් අපිට මේ සිසුන් ගණන යම් කිසි දත්තයක් දුන්නොත් ඒ දත්තය භාවිත කරලා අදාළ කෝණිය හොයාගන්න පුළුවන් මේකේ ප්‍රශ්නය පැහැදිලිද ඉතින් දැන් මෙතන මේක පැහැදිලි ඇති x 3x ගත්තේ කොහොමද කියලා ඒකවලු අපි ගානේ දෙනවා හරි නැටුම් තෝරාගත් සිසුන් ගණන චිත්‍ර තෝරාගත් සිසුන් ගණන මේ තුන් ගුණයක්ද සංගීත තෝරාගත් සිසුන් ගණන චිත්‍ර තෝරාගත් සිසුන් ගණනෙන් 5 ගුණයක්ද වේ. හරි. වැඩේ කොට. නැටුම් තෝරාගත්තලු චිත්‍ර තෝරාගත්ත වගේ 3 ගුණයක්. සංගීත තෝරාගත්තලු චිත්‍ර තෝරාගත්ත පිරිසෙන් කී ගුණයක්ද? 5 ගුණයක්. එහෙනම් මෙයා x නම් මේ කොටස කීයක් වෙන්න ඕනේ? 5x විය යුතුයි. මේ x කියන අකුර මම දාගත්තේ. x කියන අකුර දාගත්තේ මම. අපිට ගණන් වල එහෙම අයිතියක් තියෙනවා. හරි. අපිට දන්නා දේකට x කියලා දාලා යන්න පුළුවන්. අපිට ගණන් ගන්න. පැහැදිලිද? එතන මේ වගේ ගණනක් හම්බෙලා තියෙන්නේ පළවෙනි වතාවට. හරි. 2011 ඉඳන්
වගේ සැලකුවොත් නැති 2002 ඉඳන් වගේ සැලකුවොත් මේ වගේ ගානක වෙදී පළවෙනි වතාවට. ඒ කියන්නේ ඔයගොල්ලෝ ගාන කියවලා හදාගන්න. හරි. පැහැදිලි? හරි. එහෙනම් ඔන්න අපිට දත්ත ටික ප්‍රෝව ගත්තා. පස්ුණියද්දී. රෝම ලක්ෂණ 1. චිත්‍ර තෝරාගත් සිසුන් ගණන මුළු සිසුන් ගණනෙන් කවර භාගයක්ද? චිත්‍ර තෝරාගත් සිසුන් ගණන මුළු සිසුන් ගණනෙන් කවර භාගයක්ද? හොයන්නේ කොහොමද? දැන් මෙතන භාගෙට උට්ටක් ගෑවෙනවා. හොයන්නේ කොහොමද? මුළු සිසුන් ගණන නියෝජනයේ වින්‍යාංශක කීයකින්ද? මුළු සිසුන් ගණන හැම වෙලෙම යම් කිසි ගණනක මුළු මුළු කිව්වොත් මේ ඔක්කොම ටික නියෝජනය වෙන්නේ අංශක 360කින්. අංශක 360කින්. හැබැයි අපි ඒ සම්බන්ධෙ මෙතනට ගන්න බෑ. ඇයි ගන්න වෙන්නේ? x කියන එකේනාව දන්නේ නැහැ. පෙරක් ළමයට පුළුවන් දීර්ඝ ක්‍රමයක් තියනවා. මේ ටිකේ එකතුව 360ට සමාන කරලා x කියන්නේ කවුද කියලා හොයාගෙන ඊට පස්සේ 360න් කීයද කියලා හදන්න පුළුවන්. මම දීර්ඝ ක්‍රමයට ඉස්සලාම හදනවා. හරි මේක හදන්න ලේසි ක්‍රමයක් තියෙනවා. මම ලේසි ක්‍රමයේ කරන්න කලින් දීර්ඝ ක්‍රමයට කරලා බලනවා. පැහැදිලිද? දීර්ඝ ක්‍රමය කියන්නේ මොකක්ද? ඉස්සලාම x හොයාගන්න. එක්ස්ට්‍රා දාලා කෝණේ. එක්ස්ට්‍රා දාලා කෝණේ හොයාගන්නවා. හරි හොයමු. 5x ධන x ධන 3x සමානයි අංශක 360. එතකොට මේ සෙට් එකේ එකතුව 8යි 1යි 9යි. 360යි. දෙපසම 9ෙන් බෙදෙනවා. x සමානයි 9 9 18 18 18 36යි අංශක 40යි. අංශක 40යි. අංශක 40යි. 40 කියන්නේ මොකද්ද? මේගොල්ලන්ට දාල කෝණ. හොඳට මතක තියාගන්න නැවතත් කියනවා සිසුන් ගණන අනුලෝමව සමානුපාතිකයි අදාළ කෝණයට. අපෙන් මෙතන ප්‍රශ්නේ අහුවට සිසුන් ගණන කවර භාගයක්ද කියලා අපිට ඒක කෝණය අසුරෙන් ප්‍රකාශ කරන්න පුළුවන්. හොඳට මතක තියාගන්න. හරි? අපෙන් අහන්නේ දැන් මෙතන සිසුන් ගණනේ භාගයක් වශයෙන්. ඒ කියන්නේ මොකද්ද? මුළු සිසුන් ගාන යටට දාන්න ඕනේ මුළු සිසුන් ගාන උඩට දාන්න ඕනේ ආට් කරන සිසුන් ගාන නැත්නම් චිත්‍ර කරන සිසුන් ගාන මේක නේ ඔයගොල්ලෝ අහන්නේ ඒගොල්ලෝ අහන්නේ මේක මුළු සිසුන් ගාන ඉරෙන් යටට දැම්මා උඩට දාන්න ඕනේ චිත්‍ර කරන සිසුන් ගාන මේක මෙතනදී අපිට භාවිතා කරන්න බෑ ඇයි බැරි අපි මුළු සිසුන් ගාන දන්නේ නැහැ චිත්‍ර කරන ගාන දන්නේ නැහැ එහෙනම් කොහොමද මේක කරන්නේ මේ ක්‍රමයට යන්න බෑ අන්න ඒක ඉන්න තමයි මේ වට ප්‍රස්තාර ගානවල තියෙන විශේෂත්වේ සිසුන් ගාන අනුලෝමව සමානුපාතිකයි AA ශිෂ්‍යයන්ට අදාළ කෝණයට කියන එක හොඳට තේරුම් ගන්න. සිසුන් ගාන අපිට මෙතන දන්නේ බෑ මුළු සිසුන් ගාන දන්නේ නෑ මුළු ළමයි ගාන දන්නේ නෑ. චිත්‍ර කරන ළමයි ගානත් දන්නේ නැහැ අපි. හොයන්න පුළුවන් ඉස්සරහට යද්දි හොයන්න පුළුවන් ඒක ඔය දැන් අපිට දැන් කියන්නේ නෑනේ. හොයලා කරන්න කියලා. මේක හොයන්න පුළුවන් වැඩේ පැහැදිලි 360ට ඒක හොයන්න බෑ අපි මුළු ළමයි ගාන දන්නේ අපි එකකවත් ළමයි ගාන දන්නේ ඒකින්ද අපිට මේ මුළු සිසුන් ගානවත් චිත්‍රවලට ගම සිසුන් ගානවත් තාම හොයන්න බෑ මොකද්ද වටපස්තරවල යොදන නීතිය අච්චරණ මෙච්චරණ මෙච්චරට කොච්චරද ඕක යොදන්නත් දෙකම දන්න කෙනෙක් ඉන්න ඕනේ මතක ඇතිනේ දෙකම දන්නේ කෙනෙක්. ඒ කියන්නේ කෝණය දැනගන්නත් ඕනේ සිසුන් ගාන දැනගන්නත් ඕනේ. දැන් මෙතනදී අපි කිසිදු අවස්ථාවකට අදාළ සිසුන් ගානක් දන්නේ නැහැ. නේ බලන්න ගාන කියෝලා පස්සර යන්න එපා. කලින් අපි මෙතන කරන කියපු ගාන කියලා බලන්න. කිසිදු තැනක අපි කිසිදු ආකාරයක සිසුන් ගණනක් දන්නේ නැහැ තාම. එහෙනම් අපිට මේ සම්බන්ධතාවයේ යොදන්න බැහැ ළමයි. මුළු සිසුන් ගානෙන් චිත්‍රකරන සිසුන් ගාන භාගය වශයෙන් ගන්න බැහැ. අන්න ඒක ඉඳන් තමයි අපි ඉගෙන ගන්න සම්බන්ධතාවයක් මොකද්ද සිසුන් ගණන අනුලෝම සමානුපාතිකයි අනුලෝම කියලා ගත්තකද ගන්න සිසුන් ගණන සමානයි අදාළ කෝණයට සිසුන් ගණන සමානයි අදාළ කෝණයට එහෙනම් මෙයා කෝණේ කීයද චිත්‍ර කරන සෙට් එකේ අංශක 40යි ආ හරි අවුලක් නෑ මුළු සිසුන් ගාන නියෝජනය කරන කෝණය මොකද්ද මුළු සිසුන් ගාන නියෝජනය කරන කෝණය අංශක 360යි මේක ඉගෙන ගන්න ගිය සති මුළු සිසුන් ගාන නියෝජනය කරන්න හැම වෙලේම අංශක 360 ඔන්න වැඩේ හරි. උදේ මේක තව ටික සුළු කරොත්
අතර වෙදීම 36යි තුල්්‍ය භාග මේ කරන්නේ සුළු කරන්න පුළුවන් උඩයටයි සුළු කරන්න මේක තව සුළු කර හැකි 1 36ට 9 ලේ 9 න් 1 කියලා අවසාන උත්තරේ තිබිය යුතුයි මේක විතරක් ලියලා නම් මදි හරි අවසාන උත්තරේ ලකුණක් හම් වෙනවා ඒ ලකුණ ගන්න නම් අවසානයේ ටික සුළු කරලා තිබිය යුතුයි 9 න් 1 9 න් 1 මේ තියෙන දිග ක්‍රමයේ මේක චුට්ටක් වෙලා යනවා මේ පේරෙදි මේක චුට්ටක් වෙලා යනවා මේ උත්තර අපිට දෙලින්ම ගන්න පුළුවන් මෙච්චර සුළු කිරීම කරන්න ඕනේ නැහැ දැන් මෙතනදී මොකද කළේ අපි x ට අදාළ කෝණය හොයලා ඒක මුළු සිසුන් ගාන 360ක් ඉඳලා අංශක 300ක් ඉඳලා ඒකින් මෙහෙම කරලා තුල්්‍ය භාග බලලා තමයි මේ උත්තරේට ආවේ මෙච්චර නරන්න ඕනේ නැහැ මේ ගාන හදන්න ලකුණු දෙකයි ගාන තමයි ලකුණු දෙකයි ලකුණු දෙකකට මෙච්චර හදන්න දෙන්නේ නැහැ හරි ඔන්න මතක ගන්න මේ තියෙන දීර්ඝ ක්‍රමය මේ ක්‍රමයට හදුවා කියලා කිසි වරදක් නැහැ වැරදි දාන්නේ නැහැ හරි මේ ක්‍රමෙත් හරි මොකද්ද මේ ක්‍රමෙන් උනේ මේකෙන් උනේ මොකද්ද දත් ටික දාගත්තා හරි අපිට සිසුන් හොයන්න විදිහක් නැහැ කිසිම தත්වයක් නැහැ එහෙනම් අපි කෝණ කෝණ අතර සම්බන්ධතාවය ගත්තා මොකද සමානයි මේ සිසුන් ගණන වල සමානයි ඒක අදාළ කෝණෙට හරි ඉන කෝණේ හෙව්වා මෙයාගේ මුළු සිසුන් ගණන නියෝජනය වෙන්නේ 360 න් හරි ගේම ගොඩ සුළු කළා මේක කිසි වරදක් නෙමෙයි. හැබැයි මේක දීර්ඝ ක්‍රමය. මේක දීගයි. එහෙනම් බලමු. හරි මේ ක්‍රමයට හදුවා නම් ඒත් හරි ලකුණු දෙකක් දාගන්න. එහෙනම් බලමු කෙටි ක්‍රමය මොකද්ද කියලා. එකපාර උත්තරය ගන්න පුළුවන්. මෙන්න පුතේ කෙටි ක්‍රමය. බලන්න. අපි යොදාගත්ත කෝණ වලට අනුව මේ බලන්න. 5x 3x x අපි යොදාගත්ත කෝණ ටික 5x 3x x එතකොට අපිට කියන්න පුළුවන් නේද මේ රවුමේ දැනට මුළු කෝණවල එකතුව කීයද කියලා මුල් දැන් අපි යොදාගත්ත ඒවා ඉස්සරේ අපි x කියලා කෝණයක් දැම්මා 3x කියලා කෝණයක් දැම්මා 5x කියලා කෝණයක් දැම්මා ඒ අපි දාගත්තුවා හරි දැන් අපි දාගත්තු කෝණවලට අදාළව අපිට කියන්න පුළුවන් නේද මෙන්න මේ රවුමේ තියෙන මුළු කෝණවල එකතුව කීයද ළමයි 5 3 8 8 1 9 හරි අපිට අදාළ අපි යොදාගත් දත්ත වලට අදාළව මුළු සිසුන් ගණන නියෝජනය වෙන කෝණය වෙන්නේ 9i x වැරදිද මම වැරදි නෑ හරි මේ අපි යොදාගත් කෝණ වලට අනුව 5 3 8 1 9 එහෙනම් දැන් අපෙන් අහනවා මුළු සිසුන් ගණන නියෝජනය කරනවා අපේ වට අදාළ වෙන 9i x වලින් අපෙන් අහන්නේ චිත්‍ර කරන සිසුන් ගණන චිත්‍රකරණ සිසුන් ගන්නට දාලා අපි දාගත්ත කෝණ කීයද x චිත්‍රකරණ සිසුන් ගන්නට දාලා අපි යොදාගත්ත කෝණය x එහෙම කීයේ කුට්ට ගන්න ඔන්න x ට x කැපිලා යනවා ඒතර අවසාන උත්තරය එනවා එක බෙදීම 9 අච්චර තටවන්න දෙයක් නැහැ එකපාර උත්තරය ආවා පැහැදිලි මේක තමයි කීටි ක්‍රමය මේගොල්ල බලාපොරොත්තු වෙන්නෙත් ඔතනදී මේ ක්‍රමය. මේගොල්ල බලාපොරොත්තු වෙන්නෙත් මේ ක්‍රමය. හරි. අර ක්‍රමයේ වැරදි නැහැ. අවුලක් නැහැ. හරි. එහෙම හදන්නත් පුළුවන්. හැබැයි මේ ක්‍රමයට හදන්නත් හිතන්න. දකින්න ගන්න. ගාන දිහා බලන්න ඕනද? දැන් මේ වගේ ගානක් ආයි හම්බුනොත් හදාගන්න පුළුවන් කමක් තියෙනවා. දැන් අපි හදුවානේ. හරි. අර ක්‍රමයේ වැරදි නැහැ මම කියන්නේ වැරදි කියලා. ඒක වෙයි. හරි. නමුත් මේ ක්‍රමේ ගොඩක් ලේසි මේ මට සුළු කිරීමක් ගියාද මේක දිහා බලලා මම උත්තරේ ලිව්වා විතරයි නේ මුළු සිසුන් ගාන අපේ කෝණ වලින් ගත්තොත් 5 3 1 එකතු කරාම 9යි මුළු සිසුන් ගාන ආට් වලට අදාළ කෝණය මොකද්ද අපිට අනු x x බෙදීම 9යි x උත්තරේක බෙදීම 9යි හරි කොහොම හරි ඔය ක්‍රම දෙකෙන් එකකට එක බෙදීම 9යි කියන උත්තරය අරන් තියනවා නම් ලකුණු දෙකයි මේ උත්තරේ නැතුව මගින් නවත්තලා තියනවා නම් 40 බෙදීම 360යි කියලා දාගෙන තියනවා නම් එතනට එක ලකුණක් දාගන්න ඉච්චරයි හරි අවසාන පිළිතුර එක බෙදීම 9 වෙනකන් තියනවා නම් තමයි ලකුණු දෙකම හම්බෙන්නේ හරි ඔය භාග ගණන් වලදී සැලකීමක් විය යුතුම දෙයක් තමයි අවසාන පිළිතුර දෙක සුළු කළ යුතුයි හරි අවසාන පිළිතුර දෙක සුළු කළ යුතුමයි හරි රෝමිලකන් දෙකට යන විෂයන් තුනට අනුරූප කේන්ද්‍රික ඛණ්ඩවල කේන්ද්‍ර කෝණවල විශාලත්ව අගයන් ගණනය කර
ඒවා දී ඇති වට ප්‍රස්ථාරය තුල අදාළ තිත් ඉරි මත ලියා දක්වන්න. අන්න දැන් තමයි මේගොල්ලෝ කියන්නේ කෝණ ටික හොයපල්ලා කියලා. දැන් කියනවා කෝණ හොයන්න කියලා. ඒතර මේගොල්ලෝ අපිට පැහැදිලිව තේරෙනවා පළවෙනි ගාන හොයන්න කියලා තියෙන්නේ මොන ක්‍රමෙන්ද? අපාර කෙටි කියලා කිව්ව ක්‍රමෙ. හරි වැරදි දාන්නේ නැහැ. හරි. ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ ක්‍රමෙ. නැත්තම් දෙවෙනි ගාන කියන්නේ නැහැනේ පස්සේ අපිට කේන්ද්‍රික කෝණ හොයන්න කියලා. නේ? ඒවට අදාළ කෝණ ටික පස්සේ හොයන්න කියන්නේ නැහැ. පැහැදිලිද? අපෙන් බලාපොරොත්තු වෙන්නේ අර ක්‍රමයේ මම අර කෙටියෙන් හදපු ක්‍රමයේ පියවර දෙකකින් හදපු ක්‍රමයේ. හැබැයි අර ක්‍රමයේ දුර කරද්දා. හරි. දැන් ඉතින් අපි මම ආයි හොයන්න ඕනේ නෑනේ. x ට හොයා දැන් ඔයගොල්ලෝ ඉතින් හදලා පෙන්නන්න ඕනේ. ඔයගොල්ලෝ හදන්න ඕනේ x ට අදාළ කෝණය හෙව්වනේ. ඒතරම x ට අදාළ කෝණය දා ගන්නවා 40යි. x ට ආවේ 40යි. අංශක 40යි. එහෙනම් 3x කියන්නේ අංශක 120යි. ගුණෙන් වැඩි කරනවා 5x කියන්නේ අංශක 4/200යි අංශක 200යි හරි ඔන්නෝම ඔකේ ලකුණු කරලා තියෙන්න ඕනේ x විතරක් හොයලා තිබ්බනම් ඇති පේන්න කටුවට ඒ කියන්නේ අර x ඉුවේ ඒක හොයලා මෙතන කෙලින්ම උත්තර ටික දාන්න හරි වැඩි ඉතර ගන්න එතෙන්ද ලකුණු 3ක් වගේ හම්බෙයි ලකුණු 3ක් වගේ හම්බෙයි ඒ 3 හරියට කරලා තියෙනවා නම් හරි 40යි 120යි ලකුණු 200යි ලකුණු 200 නෙවෙයි අංශක 200යි හරි පැහැදිලිනේ හරි ඒක නෙවෙයි එච්චර අමාරු දෙයක් නෙමෙයි රෝවිලංගම් 3 චිත්‍ර තෝරාගත් සිසුන් ගණන 30ක් නම් අන්න දැන් දෙනවා සිසුන් ගණන චිත්‍ර තෝරාගත් සිසුන් ගණන 30ක් නම් මෙම පාසලේ 6 ශ්‍රේණියේ සිටි මුළු සිසුන් ගණන සොයන්න වැඩි කොට වැඩි කොට දැන් අපි චිත්‍ර වලට අදාළ කෝණය දන්නවද හරි දැන් දන්නවා අපිට දෙනවා චිත්‍ර වලට අදාළ සිසුන් ගාන ඔව් කීකේ සිසුන් ගාන 30යි එහෙනම් අපි දන්න සම්බන්ධියද උන් ජාති දෙක මොකද්ද කෝණයයි සංඛ්‍යාවයි කෝණය දන්නවා චිත්‍ර වල 40යි සංඛ්‍යාව දන්නවා 30යි අපෙන් අහන්නේ මුළු සිසුන් සංඛ්‍යාව හරි ඔන්න ඩීරි එක මොකද්ද මුළු සිසුන් ගණන නියෝජනය කරනුයේ අංශක 360 කිනි. දැන් මෙතනට 9x දාන්න බෑ. මෙතනට 9x කතා දාන්න බෑ. දැන් මෙතන දාන්න 360. හරි. දැන් මෙතන දාන්න 360. හරි පැහැදිලිද? 360 දාන්න. ඒක අපි ඉගෙන ගත්ත කලින් දවසේ. හරි. හැම වෙලේම මම කිව්වනේ ගණන් වල දෙන්නේ නැහැ. මුළු සිසුන් ගණන නියෝජනය වෙන්නේ අංශක 360 කිනි කියලා දෙන්නේ නැහැ. අපි ඒක දරන් ඉන්න ඕනේ. ඒක හැම ගානකම නියතය. හරි. ඒක වෙනස් වෙන්නේ නැහැ ගාණින් ගාන. හැම ගානෙම මේක නියතය. හරි. මුළු සිසුන් ගණන නියෝජනය වෙන්නේ අංශක 360. හරි. හොයමු. අංශක 360. එහෙනම් y. මොකද කරන්නේ? අරස් ගුණිතය දැම්ම ප්‍රකාශනයේ ගත්තා 40y 30 වැඩි කිරීම 360. දෙපසම 40ෙන් බෙදමු. y වේ තනි කරන්න. අතරින් බෙදුවා මේ බිංදුව කැපෙනවා 4යි 36 අතරින් බෙදුවම 9යි 9 රක් තුන 27යි 270යි මුළු සිසුන් ගණන සිසුන් 270යි සිසුන් 270යි වැඩේ පැහැදිලිද එහෙනම් ලේසිමි අපි ඉගෙන ගත්ත ටීරි අමාරු නෑ මේක මේ ගණන් අමාරු නේද 2013 හරි 14 හරි ගණක් කියලා ඉතින් මේක විතරයි අමාරු වට ප්‍රස්තාරවල මෙතෙක් කාලෙකට හරි ඒක තමාරු නේ පොඩ්ඩක් ඉතින් කෙකෙත් එක කරගන්න පුළුවන් හරි එච්චරයි හරි වැඩි දෙයක් නැහැ දන්න දෙලිව වෙයි 40කට 30ක් නම් 300කට කොච්චරද හැබැයි ළමයේ දන්න නැත්තම් මුළු සිසුන් ගාන නියෝජනය වෙන්නේ අංශක 360කින් කියලා උට මේ ගණන හදන්න පැහැදිලි දැන් අන්තිම ගානට හරි සති දෙකකට පසුව සංගීතයේ තෝරාගත් සිසුන්ගෙන් 15 දෙනෙක් ඔවුන්ගේ විෂය චිත්‍රවලට මාරු කරගත්ත අන්න අවධානයෙන් ඇසිය යුතු ප්‍රශ්නයක් හරි අවධානයෙන් ඇසිය යුතු ප්‍රශ්නයක් හරි පොතර කියවන්න එක සති දෙකකට පසුව සංගීතයේ තෝරාගත් සිසුන්ගෙන් 15 දෙනෙක් ඔවුන්ගේ විෂය චිත්‍රවලට මාරු කරගත්හ
හරිද? සංගී සති දෙකකට පසුව සංගීතයේ තෝරාගත් සිසුන්ගෙන් 15 දෙනෙක් ඔවුන්ගේ විෂය චිත්‍රවලට මාරු කරගත් වෙනස් වූ දත්තවලට අනුව විෂයන් තුනම ඇතුළත් වන පරිදි අඳින ලද නව වට ප්‍රස්ථාරයක චිත්‍ර විෂයට අනුරූප කේන්ද්‍රික ඛණ්ඩයේ කේන්ද්‍රික කෝණයේ සොයන. මොකද්ද මේ කියන කතාව? සති දෙකක් පස්සේ ගියාලු උන්ට සංගීතය පා වුණාලු සාරීග සා කියලා රීගෙන ගියාලු ඒක දුන්න එක පා වුණාලු මේ චිත්‍ර වලට මාරුණා. සාරී බෑලු උගේ සරාල කැල්ල යන්නවල්. හරි එහෙම කියලා සති දෙකකට පස්සේ ළමයි කියන්නේ 15 දෙනෙක් මේකෙන් මේකට පයින්න. 15 පයින්න. හරි. හොඳට තේරුම් ගන්න මේක. මේකේ ඉන්න එවුන් මියුසික් එකෙන් ආර්ට් එකට පැන්නත් ආර්ට් කරන්නේ උන් ඩාන්සින් කරත් මොකකොලත් සෙක්ෂන් එකේ ඉන්නේ උන් ටික නියතයක් නේ. දැන් අපි ඔයාලට 270යි කියලා සෙක්ෂන් එකේ. සෙක්ෂන් එකේ උන් ටික ගාන වෙනස් වෙනවා උන් වෙනි ස්කෝර එකට යනවා නේ. මම කියන්නේ මේකයි. නැටුම් කරන එකෙක් ඩාන්සින් වලට ගියත් ඩාන්සින් කරන එකෙක් ආර්ට් වලට ගියත් කොහොම මාරු කරගත්තත් මුන් ටික සෙක්ෂන් එකේ ඉන්නේ ළමයි 50 නම් 50ම නේ. උන් විෂයන් මාරු කරගත්ත කියලා සෙක්ෂන් එකේ ඉන්න මුළු ගානට බාධාවක් නැහැ නේ කියන එක පැහැදිලි. සෙක්ෂන් එකේ ඉන්න මුළු ගාන වෙනස් වෙන්නේ නැහැ නේ මුන් චිත්‍රටුම් මාරු කරගත්ත කියලා. හරි. එහෙනම් දැන් අපි දෙකම දන්නේ කෙනෙක් හොයා ගන්න ඕනේ නිශ්චිතවම. වෙනස් නොවන. දැන් අපිට ගන්න පුළුවන්ද හොඳට සීමුතියෙන් අහන්න අපිට මේ ගාන හදන්න යොදා ගන්න පුළුවන් වෙනවාද අර කලින් ගත් එක? චිත්‍රවල කෝණය අංශක 40යි 30 ගාන 30යි. දැන් අපිට මේ සම්බන්ධතාවය ගන්න පුළුවන්ද? මෙතනට යොදන්න. මේක කලින් තිබ්බ අවස්ථාවත් හා වර්තමාන අවස්ථාව සමග මේකේ අගයන් වෙනස් වෙලාද වෙනස් වෙලා නැද්ද? ඒ කියන්නේ මම මේකයි සරලව අහන්නේ. කලින් සිද්ධියට අපි මේකනේ ගත්තේ දෙකම දන්න එක කියන විදියට. 40ට 30යි එහෙනම් 300කට කොච්චරද? කලින් අවස්ථාවට. දැන් මේක වර්තමානයේ යොදන්න පුළුවන්ද? වර්තමානයේ යොදන්න පුළුවන්. එයි මම එහෙම අහන්නේ. එක් මේ දැන් වර්තමානයේ කියනවනේ මුන් මියුසික් එකෙන් 15ක් මේකට ගියා කියලා. මේකට සිසුන් 15ක් ගියා නම් මුන්ගේ සිසුන් ගානත් වෙනස් වෙලා කෝණෙත් වෙනස් වෙලා. එහෙනම් අපිට මේක දැන් ගන්න පුළුවන්ද දෙකම දන්නේ උන් සෙට් එකට? දෙකම දන්නේ කෙක් එකේ ගාන දැන්. මේකම ගන්න පුළුවන් කියන කට්ටිය චුට්ටක් අතුස්සන්. එහෙනම් දැන් අපිට ගාන හදන්න යනවා නම් දෙන්නම දන්නේ කෙනෙක් ඕනේ. කලින් අවස්ථාව, ඒ කියන්නේ මුන් ටික මාරු වෙන්න කලින් අපි ගත්ත මේක. හරි අවුලක් නැහැ ගොඩ. දැන් මේකේ මේකට 15ක් ගියා. 15ක් ගියාම මේක වෙනස් වෙනවනේ ගමන්. මේකේ තියෙන දත්ත ටික වෙනස් වෙනවා. මුන්නේ 30 45 වෙනවා. අපෙන් අහන්නේ 45 වුණාම මෙන්න මේ කෝණේ. ඔන්න. දැන් අහන්නේ කෝණේ. මුන්ගේ සිසුන් ගාන වෙනස් වුණා කියද 30ට අලුතෙන් 15ක් එකතු වුණා. ඒ කියන්නේ 45යි. 45ක් වෙනකොට කෝණේ අහන්න. 45ක් වෙනකොට කෝණේ අහන්න. දැන් එහෙනම් මෙතනදී දෙකම දන්නේ කෙනෙක් ඉපේ මේක හදන්න. දැන් මේක පැහැදිලි ඇතිනේ. මේකේ මුලින් හිටිය සිසුන් 30ක්. ඔන්න දැන් මේකට අලුතෙන් ආව සිසුන් 15ක්. මුළු සිසුන් ගාන 45ක් වෙනකොට කෝණේ අහන්න. දැන් හරිනේ. ඒක හරි. දැන් එතකොට අපි මේකේ දෙකම දන්නේ කෙනා විදිහට ගන්න කවුද? ඔකයි ප්‍රශ්න. දෙකම දන්නේ කෙනා විදිහට ගන්නේ කාවද? මොන සම්බන්ධයද? දෙකම දන්නේ කෙනා විදිහට ගන්න. අපිට ගන්න වෙන්නේ අර කලින් ගානේදී හොයාගත්ත එකේ අනේ මුළු සිසුන් ගාන නියතයක් නේද හැම අවස්ථාවකට? ඒ කියන්නේ මේකෙන් මේකට ළමයි මාරුණත් එතකොට වෙන්නේ මේකේ ළමයි ගානයි කෝණේ වැඩි වෙනවා, මේකේ ළමයි ගානයි කෝණේ අඩු වෙනවා. මේකෙන් මේකට වුණත් ඒක, මේකෙන් මේකට පැන්නත් ඒක. හැබැයි ඔය මුකෙන් මුකට පැන්නත් මුළු සිසුන් ගාන වෙනසක් වෙනවද? ඒ කියන්නේ ආංශක 360කින් පෙන්නන්නේ ළමයි 270මයි නේද? ඒක වෙනසක් නැහැ. කීපක හොඳට තේරුම් ගන්න. ආංශක 360කින් පෙන්නන ළමයි ගාන වෙනසක් වෙන්නේ නැහැ. මේගොල්ලෝ මේකට ගියා, මේගොල්ලෝ මේකට ගියා වෙනසක් වෙන්නේ නැහැ. එහෙනම් අපි ඔන්නෝග තමයි මෙතනට ගන්නේ. දෙකම දන්නේ නැහැ. මොකක් දෙකම දන්නේ කෙනා වෙන්නේ එතකොට?
අංශක 260කින් 270ක් වෙන්නේ. එතකොට අංශක 45කින් ලක්ෂිසුන් 45කින් 45ක් වෙන්නන කෝණය කොච්චරද? පැහැදිලිද? හරි ප්‍රශ්නයක් නැහැ. මේක තමයි තේරුම් ගන්න ඕනේ දේ. මෙතන අපි නියතය වශයෙන් යොදන්නේ මෙන්න මෙයාව කියන එක. දෙකම දන්නේ කෙනා වශයෙන් අර අපි කලින් යොදාගත් චිත්‍ර සෙට් එක ගන්න බෑ. ඒයි ගන්න බැරි. ඒගොල්ලෝ වෙනස් වුණා. ඒගොල්ලෝගේ කෝණෙත් වෙනස් වුණා, අගයත් වෙනස් වෙනවා. මේක හොයන්න කියන්නේ ඒගොල්ලෝ. ඒකද ඒගොල්ලොන්ගම ගාව ගන්න. පැහැදිලි? දැන් මේක හදාගත්තම අපි මෙතනින් යන්න සුළු කරන්නේ සීනේ. අරස් ගුණ කළා. මෙයමයි කියලා ගන්න. එතකොට 360 ම එකපාරම හදනවා. වැඩි කිරීම 45, බෙදීම 270 සමානයි y බිංදුවයි බිංදුවයි. මෙතන අපි කියන්න තපන්. 9න් කපමු. 9න් 3යි. 9න් 4යි. 45ට 180ක් දී 180 බෙදීම 3යි කියන්නේ කිසුන් අංශ කෝණයේ අංශක 60 y කෝණයේ අංශක 60 එහෙනම් අංශක 60කින් තමයි නිරූපණය වෙන්නේ. වැදගත්ද? අංශක 60කින් තමයි මේ සිසුන් ගාන නව සිසුන් ගාන නිරූපණය වෙන්නේ. නව සිසුන් ගාන නිරූපණය වෙන්නේ අංශක 60කින්. නව සිසුන් ගාන. ඒක කලින් අංශක 40කින් පෙන්නපු කෝණේ දැන් අංශක 60ක් දක්වා දික් වෙනවා. මේගොල්ලෝගේ කෝණේ අඩු වෙනවා. වැදගත්ද? මේ ගානේ එන්නේ කොටස ඉදලා යුට්ටක් අමාරු. මේ කොටස හදා ගන්න බැරුණොත් ඔයගොල්ලෝ ගානේ ලකුණු 7ක් දැනටමත් හිමි වෙලා ඉවරයි. 10න් 7ක් හරි. හරි. අවසාන කොටසත් මොකක් හරි කරලා මේක චුට්ටක් හිතන්න ඕනේ. චුට්ටක් හිතන්න ඕනේ. මේක හසන්න ඕනේ. ඇයි හසන්න ඕනේ? අපිට නැවතත් මේ සම්බන්ධතාවය ගන්න බැහැ. ඒ ගන්න බැරි. එයාගේ යකේ වෙනස් වුණා නේ. 40 ටිබ් එක 60 දක්වා වැඩි වෙනවනේ. එහෙනම් වැඩි වෙන කෙනෙක් වරගෙන වැඩක් නැහැ නේ. නියතයක් වශයෙන් හැම වෙලෙම ගානක දැන් ඔය වගේ ගැටුවක් આવුත් මේකයි විසඳුම. හැම වෙලෙම මේක ඉන්නේ මුළු සිසුන් ගානම නේද? හැම ගානකම යොදන්න පුළුවන් මුළු සිසුන් ගානයි මුළු කෝණේ දරන්නේ කියලා. කෝණේ කොහොමද දන්නවද? මුළු සිසුන් ගාන හොරාට. එතකොට බය නැතුව හැම අවස්ථාවකම මේක යොදලා ප්‍රශ්නෙ විසඳ ගන්න පුළුවන්. නැදලි හැම අවස්ථාවකම මේක යොදන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ මේකෙන් මේකට ගියත් මේකෙන් මේකට ගියත් අවුලක් නැහැ. ප්‍රශ්නේ හරිනේ. හරි. හදා ගන්න කෙනා මේක වැරදිද කියලා මම හිතනවා කට්ටිය. මේක හදාගන්න. පක්කේයයි මේකෙන් වෙන්නේ පානිවරයි. අපි යමු මේ තියරි ටිකක් ඉගෙන ගන්න. ලකුණු දෙකේ කොටසට පොත පෙරලා ගන්න. ලකුණු දෙකේ කොටස තියනවා අපි. ලකුණු දෙකේ කොටසට පෙරලාගෙන ලියා ගන්නකො. ප්‍රමේය අංක 2. ප්‍රමේය අංක 2. ජ්‍යාමිතිය දාලා කොටසක් කරන්නේ ප්‍රමේය අංක 2. ප්‍රමේය අංක 2. හරි ප්‍රමේය අංක 2. දැන් අපි එකක් ඉගෙන ගත්තනේ. මොකද්ද මතකද කට්ටිය? මොකද්ද බලන්න ප්‍රමේය? ලක්ෂයක් වටා කෝණවල එකතුව 360යි. සරලව කිව්වොත් රවුමක් ඇතුලේ කෝණවල එකතුව 360යි. රවුමක් ඇතුලේ 360යි නම් රවුමෙන් භාගික කෝණවල එකතුව කොච්චරක් වෙන්නේ? කුල් රවුමක
තුන්සිය හැටයි රවුමෙන් භාගික එහෙනම් මොකක් වෙන්න ඕන අර තිබ්බ 360 දෙකට බෙදන්න මේකට බුදුහම වෙන උත්තරේ 180යි පැහැදිලිද මම ඔය කිව්වේ මෙහෙම එක අපි පරිමිත ප්‍රමේයින් ඉගෙන ගත්තා මොකද්ද වෘත්තයක් ගත්තොත් වෘත්තයක් නෙමෙයි හරිනම් ලක්ෂයක් වටා කෝණ වල එකතුව මෙන්න මේ ලක්ෂ වටා එකතුව 360 අපි සරල ගත්තොත් වෘත්තයක් අර්ධ වෘත්තයක अर्धवृत संबंधी प्रमेय के सरल रेखा मत सरल रेखावक मत सरल रेखावक मत पिहिटी बद्ध कोणवल एकत्व सरल रेखावक मत पिहिटी बद्ध कोणवल एकत्व पिहिटी बद्ध कोणवल एकत्व अंशक 180 की अंशक 180 की අංශක 180 කි. හා ඔය කිව්වේ මේක. මේකම තමයි. බලනවා මෙහෙම එකක් අරගෙන. හැබැයි මතක තියාගන්න සරල රේඛාවක් මත පිහිටි කියලා තමයි ඔක පටන් ගන්නෙ ඈ. හරි. සරල රේඛාවක්. නැතු මෙහෙම 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 යන්නේ මේ ඔක ගන්න බෑ. හරි. මේ තරංගයක් යනවා වගේ తీරේ මේ ඔක ගන්න බෑ. හරි. සරල රේඛාවක් මත පිහිටි සරල රේඛාවක් මත පිහිටි යම් කිසි ලක්ෂයක් ගත්තොත් මම මෙතන ගන්නම් p කියලා ලක්ෂයක් මෙහා මත මේ සරල රේඛාව කවර් කරගෙන ඉන්න ඔන්න ඔය කෝර ටිකේ එකතුව අංශක 180ක් කියලා තමයි ගිනගන්නේ එතකොට අපිට මේ ලක්ෂය පාදක කරගෙන මෙයාව කෝණ දෙක තුනකට බෙදන්න පුළුවන් වුණා මෙයා 30යි මෙයා 60යි මෙයා 45යි මෙය 45යි ඔන්න ඒ විදිහට මෙයාව බෙදන්න පුළුවන්. පැහැදිලිද? එහෙනම් කියන්නම් සරල රේඛාවක් ඇඳලා ඒක මත ඕනෑම ලක්ෂයක් අරගෙන මං කැමැති කැමැති කොටස් ගානකට බෙදෙනවා නේද? කොටස් 100කට බෙදුවාත් ඔයදී මේ විදිහට කොටස් 100කට බෙදුවාත් මේ හැම කොටසකින්ම යම්කිසි කෝණයක් හැදෙනවා නේද? අන්නේ චූටි 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 කෝණ ටික කොච්චර බෙදලා කොච්චර කෝණ ගානක් එකතු කරන්නේ ඒ කෝණ ගානේ එකතුව කීයද අංශක 180යි වෙනසක් වෙන්නේ නැත පැහැදිලි වෙනසක් වෙන්නේ ඒක නියතයක් පැහැදිලි හැබැයි මොකද්ද සපුරා ගන්න අවශ්‍යතාවය සරල රේඛාවක් විය යුතුයි බද්ධ කෝණ කියන්නේ එකිනෙකට ඇලිලා දින කෝණ මේ කෝණෙට බද්ධයි ඇලිලා ඉන්නේ මෙයා මෙයත් එක්ක බද්දයි මේ ඇලිලා ඉන්නේ මෙයා මෙයත් එක්ක බද්දයි ඇලිලා මෙයා මේ අවසාන සරල රේඛාවට බද්දයි ඇලිලා බද්ද වෙලා ඇලිලා ඉන්නේ සරල රේඛාවක් මත බද්ද කෝණ සෙට් එකක එකතු 180 නේ එක ළඟ එක ළඟ ඉන්නේ එක ළඟ එක ළඟ ඇලිලා ඉන්නේ එකකට එකක් ඇලිලා මේ මෙතන එකකට එකක් ඇලිලා බද්ද වෙලා අන්න එහෙම සරල රේඛාවක් මත එක ලක්ෂයකින් පටන් අරන් යම් කිසි කෝණ ටිකක් විහිදලා තියෙනවාද අන්න ඒ කෝණ ටිකේ එකතුව කීයද 180යි හරි අන්න ඒ කෝණ ටිකේ එකතුව අංශක 180යි මේ රූපය ඇඳගන්න ඕකේ ඇති අලව රේඛාව පණින්ද අතරක් වගේ බෙදා ගන්න මෙයා A මෙයා B C D කෝණ ටික හරි A B C D කෝණ ඊට පස්සේ ලියා ගන්න යටි A ධන B ධන C ධන D සමානයි අංශක 180 පොටු කර ගන්න. ඇඳ පොටු කළා. ඇඳ පොටු කළා.
හරි 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 මෙහෙම ඉතින් දැන් අපි මේකෙන් ගණන් හදමු ප්‍රමේය ඔච්චර අර වෘතවල ගණන් හදුවා වගේම තමයි හරි ඕන ටික ලිව්වා 180 සමාන කරලා සුළු කළා හරි මම ගණන් જાති පහක් විතර දෙන්නම් අදමු සුළු කරන්නේ එම අවුරුද්දේම ලකුණු දෙකේ ප්‍රශ්නයක් බොහෝ දුරට ඇවිල්ලා තියෙනවා හරි නැත්තම් වෙන ගාණක් පස්සට හදන්න හරියනවා හරි වෙන ගාණක් හදද්දී කෝණ ටික හොයාගන්න හරියනවා මේක හරි මේ පාට් එක යොදා ගන්න වෙනවා කෙලින්ම නම් ඉස්සර නම් 2011 දුරා වගේ අවුරුදු නම් කෙලින්ම ওই ප්‍රශ්නේ හරි දිබා අර දැන් මන් දින යන විදිහ ගණන් දීලා වර්තමාන වෙනකොට නම් ඕක චුට්ටක් ගාණ පස්සට තමයි ඔබට තියෙන්නේ හරි හදා ගන්නකො මේ ගණන් ටික පස්සක් ගණන් එකම ඔන්න පළවෙනි එක යාටියි යා x x හොයන්න පේනවද පේනවද මේ නෑ නේ පළවෙනි එක ඔන්න නමයි යාටියි මෙතන x හොයන්න හරි ඔන්න දෙවෙනි එක මෙතන මෙහෙම 90ක් තියෙනවා මෙතන 45යි මෙතන x හොයන්න හරි ඔන්න දෙවෙනි තුනේ එක 30යි 45යි 40යි y ව හොයන්න 30යි 45යි 40යි y ව හොයන්න 30යි 40යි 45යි y ව හොයන්න හරි ඔය තුන හදන්න හදාගෙන හදාගෙන යන්න මම ඉස්සලා මෙයාව හදනවා දන්න දෙලියමු 45 දන 90 දන x සමානයි 180යි මම මේ දෙක එකතු කරන්නේ කෙලින්ම උත්තරේ ගන්න x සමානයි 45යි මොකද ඒක පේනවා x සමානයි 45යි මොකද මේ කෙලින් පේනවා මේ 90ක් අඩු කරාම 90යි ඉතුරු ඒ කියන්නේ 90 වෙනි 45 අඩු කරාම 45යි හරි මැද්ද පොලිමේ හිතුණා නම් නෑ මෙතන ආදේශ කිරීමටයි අවසාන උත්තරයටයි තමයි ලකුණු හම්බෙන්නේ හරි අත්‍තර මෙයා යදන අංශක 45 දන අංශක 40 දන y සමානයි අංශක 180යි මේ ටික එකතුව 40යි 30යි 70යි පොඩේ පොඩේ නේ 40යි 60යි 65 දීතු වෙන්න බෑ අපි ඉතින් තුනම බලමු 70යි 70යි 40යි 110යි 115යි ධන y 180යි 180ෙන් 115 10න් 5ක් 5යි අය 65යි අංශක 65යි y සමානයි අංශක 65යි බලන්න පැත්තේ හරියද කියලා හරිනේ පළවෙනි එකට 60යි දෙවෙනි එකට 45යි තුන්වෙනි එකට 65යි ඔයාව ඉදින් ගානක් එන්න පුළුවන්. හරි. හරි බලමු අපි ගණන් ටික හද පාස් වේවස් වලින්. පාස් වේවස් වලින් නම් 2006 ඉඳන් බලගෙන බලාගෙන ඉන්නා. 2006 ඉඳන්. 2006 නෑ. 2007 නෑ.
අර වෙනත්ේ අක්ෂර වල දින ගණන් නම් තියෙනවා ඒක හදන්න බෑ තාම. ආ හරි. 2009 ඒ ලකුණු දෙකේ ප්‍රශ්න වල තුන්වෙනි ප්‍රශ්නය. 2009 තුන්වෙනි ප්‍රශ්නය. බලන්න. 2009 තුන්වෙනි ප්‍රශ්නය. 2009 තුන්වෙනි ප්‍රශ්නය. හරි බලන්න මං ගාන දෙත බෝඩ් එකකින් ගන්න. A, B, C, D කියලා දීලා තියෙනවා. A, B, C, D. 115 කියලා දීලා තියෙනවා මෙයා. අපෙන් අහනවා C, B, D කෝණේ අගේ හොයන්න. මේ කෝණ කියවීමත් මෙතනදිම කියලා දෙන්න. ඔය කෝණේ මැද්දට ඔය කෝණයක් තියෙද්දි මැද්දට තොප්පි කැල්ලක් දාලා තියෙනවා මෙන්න. දැන් උතනද C, B, D මේ කෝණ කැල්ල තොප්පි කැල්ල ආයි තොප්පිය තියෙන තැන තමයි කෝණය පිහිටන්නේ. එතන අර මේ දෙපැත්තෙන් ඉන්න දෙන තමයි මායිම් දෙක. එතන C B D මෙතන කෝණය තමයි කියවන්නේ. යන පැත්ත බලන්න C B D T B D C B D ආයෙත් මෙයා මේ මෙන්න මෙතන දාලා මේ පැත්තට කරගෙන කෝණය තමයි හොයන්නේ කියන්නේ. හරි C B D හොයන්නේ JC හොයන්න ටක්කර ටක්කරය ටක්කර පොඩිම තැනින් යන හින්දා අල්ලගන්න ඊයේ දැන් උත්තරේ ආරම ආ උත්තරේ දාගෙන යන්න බර तेरे कट्टी दाग नहीं हैं, अदला आई गाना नया वाला किनाई ताम उत्तरे हुए अरे ओ इच्छा लगी वगैरह में की इच्छा हुई ना ने कहाँ दिखती है ना डी हाँ एक ताम की लगी अरे अभी एक अच्छा लोग ही तो बस अरे मैं आगे कौन है आंचका है तो पाई नहीं आया अंतिम हजार नोने बम मैं आटा आंचका एक पहाड़ एक ऐसे पहाड़ होता है ना सीबीडी समान है आंचका एक ऐसे आसू आई अरे मतलब सीबीडी है ना अरे आवारू कर हाँ मैं आंचका है तो आंचका डबाक क्या अरे अरे प्रमेय अंक तूना प्रमेय अंक तूना अरे मैं आगे वरी करे ප්‍රමේය අංක 3 ප්‍රමේය අංක 3 ප්‍රමේය අංක 3 ලියා ගන්න ප්‍රමේය අංක 3 ත්‍රිකෝණයක අභ්‍යන්තර ත්‍රිකෝණයක අභ්‍යන්තර ත්‍රිකෝණයක අභ්‍යන්තර कोण तुने एकत्व कोण तुने एकत्व त्रिकोणयक अभ्यंतर कोण तुने एकत्व अंशक 180 की अंशक 180 की अंशक 180 की
त्रिकोण ओण त्रिकोण है समपाद त्रिकोण समद्विपाद त्रिकोण विषमपाद त्रिकोण समकोणी त्रिकोण विषमकोणी त्रिकोण अन्य वगे ओण में का ओण में त्रिकोण है ठीक है मेहम तीयन त्रिकोण मेहम तीयन त्रिकोण मेहम ओम तीयन आई मेहम तीयन त्रिकोण ඕනෙම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතු. ඒ කියන්නේ අභ්‍යන්තර කෝණ කියන්නේ ඇතුලේ කෝණ. මෙයාගේ ගත්තොත් මේක මේක මේක. මෙයාගේ ගත්තොත් මෙයාක මේක මේ. මෙයාගේ මේකයි මේකයි මේක. මෙයාගේ මේකයි මේකයි මේක. ඔන්න ඔය ඇතුලේ කෝණ තුන එකතු කළොත් එකතු කියයි කියනවා. अभ्यंतर अच्छे कोण तो ना एबीसी के लिए जाएगा एबीसी के लिए जाएगा एबीसी के लिए जाएगा अरे जो असली आगे ना ए दाना बी दाना सी समान है ये कैसे असुवा है ए दाना बी दाना सी समान है ये कैसे असुवा है एबीसी ए दाना बी दाना सी समान है एक ऐसी आसुवाई वैना स्पेल नहीं है त्याग अरे वैना स्पेल नहीं है त्याग क्या दरी अरे अरे मेरे प्रश्न अति ना बार बार यहाँ प्रश्न है अरे ये ना गाना कदम अन्न पालेंगे गान क्यों कौन है गान मेरा हैटाई मेरा थैटाई मेरा वाई वह हैटाई हैटाई वाई वाई वह तो ये लागी है दान ना हैटाई हैटाई वाई आगे है दान ना दे लिया अभी देख मैं आगे कहाँ हेल्प करेंगे अंताई बिगान हैटाई हैटाई वाई वह वह वाई की එකක ගමන් අගේ කියන්න පුළුවන් තුට්ටන් වීටක් එකක් හිටියොත් මේ මේ මොන කෝණය මොන ත්‍රිකෝණයක්ද කියලා කිය ගන්න පුළුවන් වෙනවා එකක ගමන් කියන්න පුළුවන් මේ රයිට් එක කොහොමද ඒකට එන්න තමයි මම දැන් මේ කියන්නේ දුන්නේ හරියට වයි වෑන් වයි වේ ලගේද මේ උගන්නේ කෝ ගන්නෙ නේ යන්නේ මේ මේ 10 වසරේදී එහෙම මේ දවස් ගණන් අරන් කරන පාඩම් නේ ඉතින් දාන්න පුළුවන් සුදු කරලා අපේ උදයන් ගේම तो दूसरी बार ऐसी है हटाई हटाई भाई ओ अगर हमने अंबे मेरा भी गाना बच्चे लगा कर मिले हर दाना दे दिया बहुत दे दानी हटा दाना भाई समान है ये एक ऐसी है असु मैं देखे तो तू एक ऐसी विस्त है भाई समान है एक ऐसी असु है वही समान है हेटर बालन उन्ने बालन अरुत दिया कौन है तूने में समान है ना मुकाद देखी कौन है
එවෙන කෝණ තුනම සමාන 60යි 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 ත්‍රිකෝණයකට වෙනත් ආකාරයකින් මෙහෙම කෝණ තුනක් සමාන විය හැකිද වෙනත් ආකාරයකින් සමාන වෙන්න බෑ ඒ කියන්නේ ත්‍රිකෝණයක කෝණ තුනම සමානයි නම් පුතේ අනිවාර්යයෙන්ම මේක රෙන්න ඕනේ 60යි 60යි 60 කියන කෝණ තුන විතරයි මෙන්න මේ වගේ කෝණවලට අපි කියනවා මේ වගේ ත්‍රිකෝණවලට අපි කියනවා සමපාද ත්‍රිකෝණ කියලා මොකද්ද සමපාද ත්‍රිකෝණ කියන්නේ ඒක සමපාද ත්‍රිකෝණයක තියෙන ලක්ෂණ දෙකක් තියෙනවා පුතේ පළවෙනි ලක්ෂණය තමයි පාද තුනම සමානයි දිගින් සමානයි පාද තුනම දිගින් සමානයි වගේම සෑම අභ්‍යන්තර කෝණයක්ම අංශක 60යි අංශක 60යි ඔබයි විශේෂත්වය මම මේ ගාන්ට එන්න ඕනින් තමයි ඔක හොයන්න දු හරි සමපාද ත්‍රිකෝණයක් කියන්නේ මෙන්න මේ වගේ එකක් පාද තුනම දිගින් සමානයි වගේම කෝණ තුනම අංශක 60යි කෝණ තුනේ එකතුව නෙමේ එකතුව කියද එකතුව 180යි හරි එක කෝණයක් 60යි 60 ගානේ කෝණ තුනක් තියෙනවා පැහැදිලිද හරි ගියාගම මෙතන මේ ගාන හදාගන්න හදලා ගියාගන්න ඕකේට ඕකේට ගියාගන්න මෙහෙම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනම අංශක 60 බැගින් වේනම් අංශක 60 බැගින් වේනම් එකක් විතරක් 60ක් වෙලා මදි හරි තුනම 60 වෙන්න ඕනේ මෙයාත් 60යි මෙයාත් 60යි මෙයාත් 60යි තුනම 60 ඒ වගේ හරි යම් කිසි ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ අංශක 3 අංශක 60 බැගින් වේනම් අංශක 60 බැගින් වේනම් වරහණක් දාලා ලියාගන්න කෝණ තුනම අංශක 60ක් විය යුතුයි වරහණක් ඇතුලේ දාගන්න කෝණ තුනම අංශක 60ක් විය යුතුයි කෝණ තුනම අංශක 60ක් විය යුතුයි වරහණ අහන්න එවැනි ත්‍රිකෝණ සමපාද ත්‍රිකෝණ ලෙස හැඳින්වේ එවැනි ත්‍රිකෝණ සමපාද ත්‍රිකෝණ ලෙස හැඳින්වේ එවැනි ත්‍රිකෝණ සමපාද ත්‍රිකෝණ ලෙස හැඳින්වේ වෙනම ලියමු සමපාද ත්‍රිකෝණවල ලක්ෂණ දෙකකි සමපාද ත්‍රිකෝණවල ලක්ෂණ දෙකකි අංක 1 පාද තුනම දිගින් සමාන වේ අංක 2 අභ්‍යන්තර කෝණ තුනම හැට බැගින් වේ. හරි. ඔක එච්චර මේ වැදගත් නෑ. හරි වැදගත් තමයි තියෙනවා ලකුණු දෙකේ ප්‍රශ්න වලට. හැබැයි මේ දෙලින්ම දෙන්නේ නෑ මෙයා සමපාද ත්‍රිකෝණයක්. ඒකිනම් මේ යාගේ අගය හොයන්න කියලා. හරි. එහෙම දෙන්නේ නෑ. හරි. ඒක දැනගෙන ඉන්න ටච් එකේ තියාගන්න මොලේ ඇතුලේ. තුනම 60ක් වුණොත් සමපාදයි. නැත්නම් යාගේ පාද තුනම සමාන වුණොත් ඇතුලේ කෝණ තුනම 60යි කියන. හරි. ඒක මොලේ ඇතුලේ තියාගෙන ඉන්න වැඩ කරගෙන තියාගන්න හැම වෙලේම පාද තුනම සමානයි නම් ඇතුලේ කෝණයක් කීයක් වෙනවද? අනිවාර්යෙන් 60ක් වෙනවා. හරි. ඉස්සරහට ගණන් වලදී ඕන වෙනවා. සම පාද තුනම සමාන වුණොත් අනිවාර්යෙන් ඇතුලේ කෝණ තුනම 60ව තුනක්. හරි. එකයි වර්ධින්නේ. ස්වරන් ෂොට් 60ව තුනක් තමයි. හරි. එනේ පැහැදිලිනේ. හරි. යා දෙවෙනි ගානට. හරි මේව තට්ටක් ගාලා හොයන්න. හරි. හදන්න තු ඉන්න එපා. හරි. හදන්න තු වුණොත් ඔයාටම තමයි ප්‍රශ්න වෙන්නේ. තේරෙන්නේ නැත්නම් ප්‍රශ්න අහන්න. මූ 60යි. මූ 45යි. y තවත් ත්‍රිකෝණයක් ගමු
ත්‍රිකෝණයක් ගත්තොත් මූ 2x මූ x මූ 8යි x හා x x කෝණයේ අගය සොයන්න මේක ලියන්න x x කෝණයේ අගය සොයන්න x x කෝණයේ एक एक कोणे आगे से नहीं क्या मटे एक सूत्र तोड़े देखा ही एक सूत्र तोड़े एक एक कोणे आगे से आने हरने हरी अवसान का आना दिदाव से आते ना मिन्ने मेरा वाई मेरा एक्स मैं हैते वाई मैं तिहाई एक्स हा वाई से अन्न देंगे उन्ने कालिंगी के ने कत्ते प्रमेय तो वेदन टेबल दला दीन मम गान डर कालिंग इधर कत्ते प्रमेय तो दला दीन एक्स हा वाई से अन्न देंगे मित्र ने दहाई वसे क्लब में ना मीट अमातर व ताऊ प्रमेय की के ने कर दीन है वाह ए प्रमेय के लिए में इधर वाई फ දන්න කට්ටියක දන්න නැත්නම් අපි දන්නේ ඉගෙන ගත්ත ප්‍රමේයන් දෙක දන්න. ඉස්සලාම x හොයන්න දැන් ඉගෙන ගත්ත එකෙන් ඊට පස්සේ y හොයන්න කලින් ඉගෙන ගත්ත එකෙන්. මට මේක හදලා දෙන්න මට මේ දෙක මේක උත්තරවන්න. තුනම හදන්න. මට මේක තමයි ඉස්සලාම මම මේන් ටාගට් එක ඔයගොල්ලෝගේ හදන්න මේක හදන්න පුළුවන් නම් අනිත් දෙක කොහොමද හදන්න පුළුවන් ලොයි. අර හදන්න බලන්න y එකක් දෙන්න ආෆ්ටර් ඕල් සෙට් එක හදන්න. අර හදන්න try එකක් දෙන්න.